Welcome to my journey through the majestic Kanchenjunga region. Join me as I trek from Kambachan to Yeonu Base Camp. Exploring breathtaking landscapes and sharing unforgettable moments along the way. Get ready for an adventure filled with nature's beauty, and authentic Himalayan experiences. උදේ සරක් අදත් අපි දේපාන්දරම නැගිට්ටා මෙන්න මේ එළු රංචුවේ කරදරේ හින්දා ඊ රෑ තිස්සේ මම අපේ කාමරේ පිටිපස්සේ ලැගල උලා කකා හිටි උන්ගේ කරේ බඳලා තියෙනවා ගිජ්ජියක් ඒක නිතරම සද්ද වෙන හින්දා අපිට හරිම කරදරයක් වුණා ඊ රෑ නා දේ නැගිටලා බලනකොට හොඳටම සීතලයි අනිත් එක පොඩ්ඩක් හිම වෙලා තියෙනවා දැන් අපි යන්න ඕනේ බේස් කැම්ප් එකට පොඩි හයික් එකක් යන්න තමයි හිතන්නේ සීතල කාලි වෙලා යන්න ඕනේ එළිය ඊ වගේ නම් ස්ටෝව් එකట్లా තිබුණේ නැහැ උනාට සීතලයි මයිනස් තමයි ඇත්තේ ස්ටෝව් තියෙනවා වැටිච්ච දැන් අපි උදේ කෑම කාලා ජානු බේස් කැම්ප් එකට යන්න තමයි මේ ලෑස්තිය ඊට බැලලා බලනකොට හොඳට කාලුුණේ නම් හොඳයි හොඳට ඉරපායලා නිල් හසක් තියෙනවා ඒවට හොඳටම සීතලයි බලමු කොහොම වෙනස් වෙයිදන්න කාලුගුණේ තිම කිලෝමීටර් 10ක් විතර ඇවිදින්න යාම බේස් කැම්ප් වෙනකම් අද ඇත්තටම අපි අද විවේකී දවස මොකද අද අපි මෙතන රෑ කියන්නේ කම්බාචන් වල දවස් දෙකක් රෑ දෙකක් ඉන්න බලාගෙන තමයි ඉන්නේ. ඒ කියන්නේ ඇක්ලමයිටේෂන් ඩේ එක. ඇක්ලමයිටේෂන් ඩේ එක කියන්නේ සාමාන්‍යයෙන් ඉහළ ඇල්ටිටියුඩ් වල ට්‍රැක්ස් යනකොට ඇඟ ඒ ඇල්ටිටියුඩ් එකට හුරු වෙන්න අපි දවස් දෙකක් විතර සාමාන්‍යයෙන් එක උසක ඉන්නවා. එතකොට ඇඟ අපිට ඒ කාලපුනේටයි පරිසරයටයි ඇල්ටිටියුඩ් එකටයි ඇඟ ටිකක් කුරු වෙනවා. එතකොට අපිට තියෙන ඇල්ටිටියුඩ් සික්නස් එක හැදෙන තියෙන chance එක අඩුයි. අද විවේකී දවස උනත් අපිට එකතන ඉන්න බෑ. අද අපි යනවා ජානු බේස් කැම්ප්. එහෙම නැත්නම් කුම්භකර්ණ කන්දේ දැන් ලෝකෙ 32 උසම කන්දේ බේස් කැම්ප් එකට වෙනකම් කතේල කිලෝමීටර් 10ක දුරක් තියෙනවා. සාමාන්‍යයෙන් ගිහිල්ලා එන්න පැය 7ක් 8ක් විතර යනවා. මේකත් එක්තරා විදිහක ඇඩ්වෙන්චර් එකක් අත. යානු බේස් කැම්ප් එකේ හිමිනේ නැත්නම් කුම්භකර්ණ බේස් කැම්ප් එකට යන්න අපිට ආපු පාරේම ආපස්සට කිලෝමීටර් 2ක් විතර ගිහිල්ලා මගින් හැරෙන්න තියෙනවා. යානු කියන්නේ හිමිනේ නැත්නම් කුම්භකර්ණ කන්ද කියන්නේ මීටර් 7710ක් උස ලෝකේ 32 වෙනි අට උසම කන්ද.
මේ ඇත්තම තියෙන ටිබෙට් නේපාල් බෝඩර් එකේ. ඔබචෙන් ඉඳලා ටිබෙට් බෝඩර්කට මේ පහකින් වගේ අපිට ඇවිදගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ දේශීය මාය තමයි කම්බාචෙන් තියෙන්නේ. ඒ කුම්භකර්ණ කන්ද සම්බන්ධයෙන් කිව්වොත් මේකට ගොඩක් ජනක නේපාල ජනකතා සම්බන්ධ වෙන තියෙන එකක් තමයි රාම භාවනා කතන්දරෙත් එක්ක බැඳිලා තියෙන ජනකතා. ඒ වගේම තමයි මේක කුම්භකර්ණ කන්ද එහෙම නැත්නම් ජානු බේස් කැම්ප් එකේ තියෙනවා ලිම්බු කියන ජන කොට්ටාශයට පූජනීය සිද්ධස්ථානය. මේක බේස් කැම්පේ තමයි තියෙන්නේ. ඒ වගේම මේකේ අදහන දෙවියෝ තමයි කිරට් දෙවියන් සහ දේවතාවියන් වන්දනාමාන කර ආශිර්වාද ලබා ගන්න තමයි මේ සිද්ධස්ථානය අදලා තියෙන්නේ. දැන් මේ අපි ක්‍රොස් කරන්නේ ටිමෝර් කියන ගඟ. මේක මේ හරියින් ටිකක් පළලයි. ගොඩක් ගැඹුරු නෑ. ඒ වගේම හරිම ලස්සන තැනක්. ඒ කම්බාචින් ගම කම්බාචින් ඇත්තටම ස්ථිර පදිංචිකරුව නෑ. මෙතන ඉන්නේ ගොඩක් වෙලා ට්‍රැකින් සීසන් එකට එන කට්ටියට පහසුකම් දෙන්න ටී හවුස් වල වැඩ කරන කට්ටිය, එහෙම නැත්නම් අලවගා කරන කට්ටිය, එහෙම නැත්නම් ජැක් පට්ටි බඳින කට්ටිය තමයි මේ කම්බාචින් වල ඉන්නේ. ඒගොල්ලෝ වින්ටර් සීසන් එකට පල්ලෙහාට යනවා. Below that mountain, there is called Lonak. Uh-huh. Yeah, we'll sit here and we'll cross go like this. Light, yeah. Right. Facing towards the east, we'll moving ahead for an hour. You can see there is two mountains and there is a small axis like uh-huh. things. At the end of that, there is one river. At the end of that point, there is Lonak. So we'll be going like Lonak is right there. And we'll be going through the pass. So for tomorrow, the place where the glacier starts up to that point, it's a bit, what do you call it? Not easy. Difficult. Yeah. After that, there is one waterfall also. Uh-huh. After that, crossing that waterfall and small uphill. Uh-huh. And after that, it's quite easy. Easy. Now we have to go to මේ ජානු බේස් කැම්ප් එකට යනකොට මගදී කිසිම ටී හවුස් එකක්වත් එහෙම නැත්නම් කඩයක්වත් කිසිම දෙයක් නැහැ. අපි දවල්ට කෑම අරගෙන යන්න ඕනේ. අපි කරේ කම්බාචෙන් ටී හවුස් එකෙන් දවල්ට කෑම උත්තාගෙන ගියා. ඉතින් පටන් ගන්නකොට උෂ්ණත්වයේ සෙල්සියස් මයිනස් 10 විතර තිබුණ හොඳටම සීතලයි. හැබැයි ටිකක් දුර යනකොට අඹුව පායලා ටික ටික අඩු වෙන්න ගත්තා. හැබැයි මගදී කාලගුණේ එච්චර පැහැදිලි තත්ත්වයක් තිබ්බේ නැහැ. ටික ටික අඳුර වෙන්න ගත්තා අද. ක්ලමයිටයිසේෂන් එක කියන කිව්වොත් සාමාන්‍යයෙන් ඒකෙදි වෙන්නේ
පිතුම ද අපි දැන් ඉන්නේ 4050 ඇල්ටිටියුඩ් එකේ කම්බාචින්න. දැන් අපි යන්න ඉන්නේ ජානු බේස් කැම්ප් එකට 4450 ඇල්ටිටියුඩ් එකට. ඒ දවසේ අපි කරන්නේ ඒ 4450 වෙනකන් නැගලා ආයි බහිනවා 4050 වෙනකන්. එතකොට එකට ඒ උස පුරු වෙනවා. එකෙන් තමයි ඇක්ලමයිටේෂන් ඩේ එහෙම නැත්නම් විවේකී දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ. මේ වගේ හයික් එකක් මේ වගේ සයිඩ් හයික් එකක් කරන්න මේ බලාපොරොත්තුට. ගොඩවලුයි පොඩි පොඩි පඳුරු නිති සගස් මුකුත් නැහැ. අපගේ සෑහෙන උස කඳු මේ බලාරේ මේ ඇතින් පේන යානු වැසියනේ මුලදී පාර ෆ්ලැට් වුණාට කිලෝමීටර් දෙකක් විතර එහාට යනකොට කෙලින්ම නැග්මක් තමයි තියෙන්නේ. කල් පඩිපෙලක්කින් ඒ ඔක්කොම ඊර හිම වැටලා සුදු පාටින් වැහිලා තියෙන්නේ. ඒත් එක්කම ලිස්සන හොඳටම යන්න හිතපු තරම් ලේසි නෑ. අපිට මගදී බලාගන්න පුළුවන් වුණා ජානු කන්ද නැත්තම් කුම්භකර්ණ කන්ද. මේ ආරගුණ ඇත්තට පැහැදිලි නෑ. බලාපොරොත්තු වලින් බාගෙට වෙහිලා තිබ්බේ. උදේ 9 ඉඳලා වගේ ට්‍රැක් එක පටන් ගත්තේ. කොහොමත් එක දිගට ඇවිදගෙන ගියා 12:45 එක විතර වෙනකන්. එකට විතර අපි නැවතුණා පොඩි ගල්තලා දවල් කෑම කන්න. අද දවල් කෑමට තියෙන්නේ තම්බපු වලයි ඩුඩු මිස්සකුයි තම්බපු විතරයි. ඒකත් මගේ ගල පුඩු තියාගෙන ලියාගෙන කාලා ආයි ටෙක්ටික යන්න සූදානම් වුණා.
මෙතන හරි ලස්සන තැනක් අපි නැවතිච්ච තැන දවල්ට කන්න පල්ලෙන් පොඩි වතුරපාරක් ගලාගෙන යනවා. ඒ වගේම වටේටම හොඳට ලස්සනට කඳු පන්ති මින් වෙහිච්ච කඳු පන්ති කුප් වෙනවා. වටෙන්ම කඳු පන්ති වලින් වට වෙලා තියෙනවා. ඒ වගේම අපි මෙතනට ජානු ගැසියරකේ මිස් වෙනවට සබ්දෙත් පට්ටන හිතරයි උලන් මෙතන යන්තන් වලාකුළු හිටිනව ජානු මවුන්ටන් සුත්තු කන්න දවල්ට කාලිවරනකොට කාලගුණේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ කියන්නේ ආයි හිම වැටෙන්න ගත්තා ඊදුපින් වටේම වැහිලා බලාකුළු පාත්තල අඳුරු කාලගුණය. ඉතින් මේ වගේ තියෙද්දී අපිට බේස් කැම්ප් එකට ගියා කියලා අමුතු දෙයක් බලාගන්න නැහැ. يعني ලස්සනක් බලන්න විදිහක් නැහැ. අනිත් එක කඳු ඔක්කොම බලාකුළු වලින් වැහිලා. ඒත් එක්කම අපි එන්න ටිකක් පරක්කු වෙච්ච හින්දා පච්චන් වලට කරුල් වලටින් මේ කලින් යන්නත් ඕන හින්දා අපි තීරණය කළා මෙතනින් හැරිලා ආපහු අම්බාචන් වලට යන්න. මොකද ඊට වඩා හෙට තමයි තියෙන්නේ අපේ චැලෙන්ජ් එක. ඒ කියන්නේ අම්බාචන් ඉඳලා ලෝණක් වෙනකන් තවත් බේස් කැම්ප් එක පැත්තට යන්න. ඉතින් අද ගොඩක් මහන්සි වුණත් එහෙම හෙට පිටිගන්න බැරි වෙන හින්දා ඊටකල අන්තිමට හැරිලා යන්න මෙතන ඉඳලා. කොහොමත් මෙතනට එනකොට අපි මීටර් 4300කට වගේ උඩකට ඇවිල්ලා. ඒ කියන්නේ මීටර් මීටර් 250ක් විතර කම්බාචෙන් ඉදලා නැගලා තිබ්බේ. අපි මෙතේ ඉඳලා ජානු බේස් කැම්ප් එකට යනවා. තව පැයක් විතර ඉහළට ලඟින්න තියෙනවා. ඉල්ලායි එනකොට තව පැය දෙකක් යනවා මෙතනට එන්න. ඒ කියන්නේ කම්බාෂෙන් යනකොට හොඳටම රෑ වෙනවා. නයිට් පුකුත් නැතුව යන්න පාරුවින්ද අනිත් එක ආලෝකණි හොඳටම අයහපත් පැත්තට යරලා තියෙන හින්දා අපි මෙතනින් හැරුණා. අපි ආපහු යනකොට හොඳටම හිම වැටෙන්න ගත්තා. ඒ වගේම හොඳටම සීතලයි. අවට වඩා යන්න සෑහෙන අමාරුවක් වෙහෙසක් දරන්න වුණා. එකක් තමයි ලිස්සනවා, අනිත් එක සීතලයි. ඉතින් ගමන බොහොම හෙමින් තමයි මේ තිබ්බේ. Thank you.
මේ හරි අපිට පේනවා කුම්භකර්ණ ග්ලැසියර් එක. ඉස්සරහින් වලක් වගේ පේන්නේ මහා අයිස් තට්ටුවක්. මේකට කියන්නේ ජානු, එහෙම නැත්නම් කුම්භකර්ණ ග්ලැසියර් එක කියලා. එතන හරිම ලස්සන තැනක්. ඒ වගේම අපිට දැනෙනවා, ඒ කියන්නේ ග්ලැසියර් දිය වෙලා අයිස් කඩාගෙන හැටි හැරෙන සද්දි. ඉස්සරහට යනකොට හොඳටම ස්නෝ වැටෙන්න ගත්තා. මේ පේනවනේ වටේම ආපහු සුදු පාට වෙලා, සිබිලිටි එක 0. පොඩ්ඩක්වත් අපිට ඉස්සරහ පේන්නේ නැති කාන්ට වගේ ස්නෝ වැටෙන්න ගත්තා. කොහොමත් සෑහෙන වෙලාවක් ගියා අපිට ආපහු කම්බච්චන් වලට එන්න. අපිට බලාගන්න පුළුවන් ජැක් කෙනෙක්. ඒකට එළිය වාඩිලා හිටියා අපි අපව කම්බච්චන් වලට එනකොට.
දැන් අපි ආපහු ඊයේ ගුන්සයින්ල කම්බාචෙන් වලට ආපු පාරට ලඟ වෙලා ඉන්නේ. මෙතන මේ ටිමෝර් ගඟ හරහා දාලා තියෙන ලොකු වැල් පාලමක්. ඒකෙන් එගොඩ වෙලා කම්බාචෙන් පැත්තට තමයි යන්න තියෙන්නේ දැන්. මෙතෙන්දිත් හොඳටම හුලං, ඒ වගේම ස්නෝ වහිනවා. හරිම කටුක කාලගුණක තත්ත්වයක් තමයි තිබුණේ. අම්බාචෙන් වයිට් හවුස් ටී හවුස් එක අපි නැවතලා හිටපු තැනට එනකොට හවස 6 විතර වුණා. අපිටම රෑවිලා ආපු ගමන් කරේ බඩගින්නට මොන හරි ඕඩර් කළා කාපි. මෙතන තියෙන විශේෂත්වය තමයි මෙතන පීසා හදනවා හරිම රහයි. පීසා ටිකේ වට වඩා රහට තියෙනවා. ඒ වගේම තවත් සංචාරකයෝ බොහොම දෙනෙක් මෙතන එක්ස්ට්‍රස් වෙලා හිටියාද මේ ටී හවුස් එකට. සිකාලා අපි කරපු වැඩේ අපි නිදාගත්ත සීතලයි උගුලන්න බෑ. අනිත් එක තමයි හෙට අපිට යන්න තියෙනවා තවත් දුර ගමනක් කම්බාචින් ඉඳලා ලෝණක් වෙනකම්. Oh,